අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. අම්මා තාත්තා දෙනතුරු සපු අවදිය බලා උන්නාය. දවස් 7-8ක්වත් මගුල් කියන්නට වෙනු ඇත. අම්මා තාත්තා මේ කරන්නේ පහසු වැඩක් නොවේ. ඔවුන් මීට මාස 6-7කට කලිනුත් වෙඩින් එකක් කීවෝය. දැන් අලුත් මගුලට මගුල් කියද්දි කට්ටියටම අර පරණ කතාව කියන්නට සිදුවේ. එයා අම්මෙකුට තාත්තෙකුට පහසු දෙයක් නොවේ. ඕනනම් මගුලක් නොගෙන ඉන්න පුළුවන්. ඒත් ඒක අර කොල්ලට කරන අසාධාරණයක්. මෙච්චර දෙයක් වෙච්ච ඔයාව බාරගත්තේ ඒක කියලා මේ ලෝකෙට පෙන්නන්නත් ඕන. අම්මා හවස කියූ කතාව සපෝට සිහිවිය. ඇත්තටම වෙඩින් එකක් ගන්නට ඕනත් ඔහු මනමාලියක් වී තමාව කැන්දාගෙන යන අයුරු බලන්නට ආස නිසාය. ඔයාගේ කසාදේ කැඩිච්ච හැටි කියන්න වෙයි. දික්කසාද නඩු දැම්ම කියලා කියන්නත් වෙයි. ඒත් කමක් නෑ. ඔවා හංගල කියනවට වඩා අපේ කටින්ම කියන එක හොඳයි. ඔව් අම්මා, ඒක හොඳයි. ඒක ලැජ්ජාවක් නෙමේ. ජීවිතයේ සිදුව මේ වෙනස ලෝකෙම දැනගනු ඇත. ඒ ගැන සපුට දුකක් නැත. බේබි ප්‍රේමා ආවේ කෙල්ල තනිවම පෝටිකෝටි වී කරන්නේ මොනවද කියා බලන්නටය. මං කාමරෙත් බැලුවා. මේ ඇයි මල්ලිවත් එනවා කිව්වද? සපු සිනාසුනාය. සාගරයිය දැන් කතා කළා ප්‍රේමා. මේ අම්මයි තාත්තයි එන කල් ඉන්නේ. දැන් 10ත් පහු වෙලා. වෙඩින් එක නිකම්ම කියලා තින්න බෑනේ ප්‍රේමා. කතාවකුත් කියන්න එපැයි. ඒකනේ නේද? ඒ පාර මිනිස්සු බලනවනේ. ඒ දෙන්න පව් කී පාරක් දැන් වමාරන්න ඕනද? කමක් නෑ බේබි, එතනින් ඉවරනේ. වෙඩින් එකට ආවම දකීනි රත්තරන් කොල්ලෙක්ව බඳින්නේ කියලා. මටත් ආස ඒ වෙඩින් එකට ආපු ඔක්කොම මේකටත් එනවට. බේබි කනවද? අම්මයි තාත්තයි එක්කම කන්නම්. කැමරත් කරලම දාන්න ප්‍රේමා. සපු සීතල පොළොව අතගාමින් මිදුල දෙස බලා උන්නාය. මුළු පරිසරේම නියඩය සීතලය. මිදුල දෙසින් හමායන සුළඟේ ඇත්තේ පහළ සේපාලිකා ගහේ මල් සුවඳය. දවසක රැට මෙතන නිදාගන්නට හිතෙනා තරම්ය. බැන්දට පස්සේ මෙතනට වෙලා රෑ වෙනකල් කතා කර කර ඉන්න ඕන. කෝපි එහෙමත් හදාගෙන සපෝ සිතේ අහිංසකවය. පව් කෙල්ල බලාගෙන ඉන්නවා. වාහනේදීම ජයන්ත සුජාතාට කීවේ කෙල්ලට දරුවෙකු ලැබෙන්නට ඉන්නා බව ජයන්තට දැන්මම කියන්නට සුජාතාට බයයි. ඒ කොල්ලා ගැන ජයන්ත අහිතක් හිතාවියයි කියාය. සපු නැගිට වාහනේ ළඟටම ආවාය. කෙල්ල ඉන්නේ රෑඳුම පිටිනේ. ජයන්තට තවමත් ඇයව පෙනෙන්නේ පුංචි කෙල්ලෙකු ලෙසිනේ. තාත්තලාට එහෙමය. අපි ගියා ඔයාගේ මහත්තයාගේ කේටරින් එක බලන්න. හිතුවටත් වඩා කොල්ල දක්ෂයෙක්නේ. සපුට උඩ පනින්න තරම් ආසය. සුජාතායේ සතුට කෙල්ලගේ ඇස්වලින් දැක්කාය. මට අයියා කතා කළා තාත්තේ. මගේ පුතෙක් කියලා හිතෙද්දි හරිම ආඩම්බරයි.
අද තමා ඇත්තටම කොල්ලාගේ වැඩ දැක්කේ. එයා හරි පොඩියට තාත්තේ පටන් ගත්තේ. දැන් ලොකු වැඩක්. බැන්දට පස්සේ කොල්ලට උදව් කරන්න. මමත් පුළුවන් උදව්වක් කරනවා. ජයන්ත කාමරයට ගිය පසු සපු අම්මාගේ ඇඟේ එල්ලුණාය. ඔය දැකලා හරි සන්තෝසින් උන්නේ. එතනට ගියාම මටත් හරි ආසයි. එන්න හිතෙන්නේ. යද්දි තාත්තා හිටිය හරි දුකෙන්. ඇයි අම්මේ? නැන්දට මගුල් කියන්න ගියානේ. හරි කඩුප්පිලි කතා කිව්වේ. තාත්තට කියෙන්ති ගියා. මුලත් දමල ගහලා ආවේ. මට හිතුණා තාත්තාද කවදාවත් නැතුව නැන්දට බැන්නා. මට මගේ රත්තරන් කොල්ලව ඔක්කොටම වඩා වටිනවා කියලා බැන්නේ. එන්නේ නැති වෙයිද? කියන්න බෑ. සමහර විට එයි. එනවනම් හොඳයි. පේන්නත් එක්ක. මාතාසයි එනවනම්. මේ ජීවිතේ ඔහු එන්නකු නොවුනා නම් එසේනම් අද ජීවත් වන්නට වෙන්නේ අවලංගෝ කාසියක් මෙනි. කාන්තාරයකට වසන්තය ගෙනාවේ ඔහුගේ ආදරයයි. කැන්ඩි ටේලර් සීදි සාගර වෙඩින් එකට අඳින ඇඳුම ඇඳ බැලුවේය. ඔහුගේ චන්න සමග චන්න සාගර දෙසම බලාගෙන උන්නේය. මාරයි, මාර ලස්සනයි. මෙතන නංගි ඉන්න තිබ්බේ. චන්න කිවි සතුටිනි. දෙවියන් ඔහුට මේ මංගල ඇඳුම අන්තවන්නේ සෑහෙන දුකක් දුම්පසුය. වටින්නේ ඒක. හොඳද මචං? ලස්සන මචං. ඔසරිය ඇඳගෙන කෙල්ල උඹකාවෙන් ඉදිද්දි. ඒකනේ මගේ මොන ලස්සනක්ද? සාගර සිනාසි කීවේ. නෑ මචං, ඒක නෙමේ. උඹ ලස්සන කෙල්ල ගාව ඉන්නකොට. ජීවිතේම ලස්සන එයා ගාව ඉන්නකොට තමා මචං. ටේලරින් එකේ සුමනදාස පැමිණ අඩුපාඩු බැලුවේය. මුකුත් ප්‍රශ්නයක් නෑ නේද මල්ලි? නෑ අයියේ, නියමෙට තියෙනවා. අපේ දෙවෙනි මනමාලයාගේ කිට් එක කොහොමද? ඒකත් හරි. හෙට ෆිටෝන් බලමු. එහෙනම් ඇවිත් බලපම් මචං. රයිට් මචං. කැත කොල්ලො ලස්සන කර දෙනු ලැබේ කියලා බෝඩ් එකක් දැම්මනම් හරි සුමනේ අයියා. කවුද මල්ලි කැතයි කියන්නේ? සාගර සිනාසුනේ. තාමත් ඔහු හිතන්නේ මේ කැත කොල්ලාට අරතරන් ලස්සන රෝසමලක් කොහොම ලැබුණාද කියයි. මචං, සාගර වෙඩින් එක නියමෙට තියෙයි නේද? ඒකනේ එදාට නිකම් මත් වෙලා වගේ ඉඳී. මටත් හිතාගන්න බෑ. මටත් පුදුමයි. උඹ එදා අර නුවරට ආපු පළවෙනි දවසේ රෑ කියපුවා මට මතක් වෙනවා. එදායි අදයි කොච්චර දේවල් වෙලාද. මං මනමාලයෙක් වෙද්දි අම්මයි තාත්තයි නෑ. නෑ මචං, ඒ දෙන්න එතන ඉඳී. එහෙම හිතපං. ඉඳී තමා. සාගර වාහනයට නගිමින් කීවේ. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.